සඳකත් පිණිදිය ගැන ඔබ දන්නවා චන්ද්‍රකාන්ත පාෂාණය ඔක වඩා හොඳින් දන්නවා මුන්ස්ටෝන් කිව්වහම සංගීත කණ්ඩායමකුත් තිබුණානේ අපි සඳකත් පිණිදිය නැත්තම් චන්ද්‍රකාන්ත පාෂාණය වගේ තමයි නිර්මාණකරුවෙක් සඳේ එළිය උරාගෙන පාෂාණය මොකද කරන්නේ මේ වගේ පිණි බින්දු තවරලා අපදෙසට ලස්සන එළියක් නිල් එළියක් විහිදුවනවා ඉතින් මේ අද අපිත් එක්ක ඉන්නේ චන්ද්‍රකාන්ත පාෂාණයක් එතුමාට දර්ශනයක් වගේම ඒ තුලින් ප්‍රකාශමාන වෙච්ච අරමුණු තිබුණා. ඒ අරමුණු ඉතාම යහපත්. රස සාගරයේ කිමිදිලා මිනිකට හොයාගෙන මම කතා කරන භාෂාවෙන් කියන්නම්කෝ ඒවා අපි පැත්තට විසිකනවා මෙහෙම. ඒ මිනිකට අපි අල්ල ගන්නවා. අල්ලගෙන අපි බොහොම ආඩම්බරෙන් ඉදියා බලනවාමයි. ඔහු තම సౌందర్యාත්මක චාරිකාවේදී ඉවසීම සංයමය මනා ශාස්ත්‍රීය දැනුම ඉතාම හොඳින් බොහොම අගතැන්පත්ව පරිණත මිනිසෙක් හැටියට භාවිත කරපු කෙනෙක්. ඒ තමයි සුනිල් සරත් පෙරේරා. වැඩසටහන මෙවන්නට අපේ ජ්‍යෙෂ්ඨ නිවේදිකා මයුරි අබේසිංහ. අයිබුවන් සුනිල් සරත් පෙරේරා මහත්මයා. කොහොමද ඉතින් මේ දවස්වල? උදකලා ගිවි යන කාලයක් ඉතින්. එහෙම කිව්වේ. දැන් ඉතින් අපි හුදකලා වෙලා තියෙනවානේ ඉතින්. හුදකලා වෙලා කියන්න බෑ මේ ඔබේ නිර්මාණ රසවිඳින්න ආපු සහෘදයන් පිළිබඳව අවධානය යොමු කරන විට. ඉතින් ඔව් එහෙම හිතා ගන්න පුළුවන් නමුත් ඉතින් ජීවිතය කියන්නේ ඔහොම හුදකලා වෙන අවස්ථාවක් තියෙනවානේ ඉතින් ඒව. ඒකෙන් ඒකත් වින්දනයක් හැටියට පිළිගන්න තියෙනවා. දැන් හුදකලාව වින්දනයක් විදියට ඔබ මේ දවස්වල ඔබේ ගීත රචනාවට එක් කරනවාද? ඔය හැම ගීතේ වගේ වකර තියෙන හුදකලා බව හුදකලා මතකයේ කියලා මම පොතකට ලිව්වානේ. ඉතින් මම හිතන හුදකලා බව වින්දනයට හේතුවක් වෙනවා. ඒක අර විවේක බුද්ධිය කියන එකත් හුදකලා තුලින්ම ඇති වෙනවා. ඉතින් හොඳයි සුනිල් සරත් පෙර මහත්මයා, කවුද ගීත රචකෙක් කියලා කියන්නේ ඔබේ නිර්වචනය අනුව? ගීත රචකෙක් කියන්නේ මම හිතනවා කුලරත්න ආරිවංශෙනුත් මෙතන ඉන්නවා. මම ඔහුගේ ගීත හරි වැඩසටහනකින් තමයි පළවෙනිම මේ අදහස පළ කෙරුවේ. ගීත රචකයෙක් කියන්නේ අර්ථකාව්‍යයක් නිර්මාණය කරන්නේ. අර්ථකාව්‍යයක් ගීතය කියන්නේ අර්ථකාව්‍යයක් කියන එකයි මම පුන පුනා කියන්නේ. ඉතින් මම හිතනවා ගීත රචකයා කියලා කියන්නේ පද සංයෝජන රීතියක් තුළින් නව රසවින්දනයක් ගෙන දෙන කෙනාට. ඒ රසය මම හිතනවා අර්ථාන්විත වෙන්න ඕන. ඒකයි මම කිව්වේ අර්ථකාව්‍යයක් කියලා. ගීත රචකයා කියන්නේ පද සංයෝජකයෙක්, ඒවා සම්මිශ්‍රණයක් කර යුතු කෙනෙක්. ඉතින් ගීත රචකයා ගීය වචන පාවිච්චි කරන ගීත රචකයා කියන්නේ අර්ථකාව්‍යයක් නිර්මාණය කරන කෙනෙක්. දැන් ඔබේ කටින් කියවෙන්නට ගියා ගේය කියලා. සමහර නිවේදක නිවේදිකාවොත් ගේය කාව්‍ය, ගේය පද රචක මේ වගේ වචන භාවිත කරනවා. ඇත්තටම ගේය පද රචක කියන වචනය වැරදිද? මම ඒක කියන්නේ නැතුව මෙතන හිටිය මම විශේෂයෙන් මම පාවිච්චි කරන්නේ අර්ථකාව්‍යයක් කියන එක. ගේය කියන එක ගැයිය හැකි පදනේ කියන්නේ. ගැයිය හැකි පද කියන කුමාරතුංගත් කියලා තමයි ගැයිය හැකි පද කියලා කියන්නේ. අර්ථ විරහිත පද වෙන්න පුළුවන්. නමුත් ගීතය කියන්නේ අර්ථකාව්‍යයක්, ඒක අර්ථයක් තියෙන්න ඕනේ. දැන් ගැයිය හැකි පද නිර්මාණය කරුවන්නේ අපේ තාන විශේෂයෙන්ම දරත්‍රන්තුංගයන් ගායනා කරන අර සඳෑ කළුවර කියන ගීතේ, සඳෑ අහසේ කියන ගීතේ මෙදදී යොදපු තානාලංකාරයක් තියෙනවා. ඒක අවස්ථාවක්. ඒ තානාලංකාරය කියලා කියන්නේ අර්ථයක් නැති දෙයක්. මම හිත අපේ වාදක මණ්ඩලයේ මහත්තයෙක් එකවේ තානාලංකාරයට වචන නැහැ. ඒකේ අර්ථ විරහිත නාද තියෙනවා. ඉතින් අනේව තමයි ගේය පද කියන්නේ. ඉතින් අපේ විශේෂයෙන්ම මේ තොයිල් වලදී පාවිච්චි කරනවා ඔය දෙන්න දෙන්න හදෙනවා කියලා කියන්නේ අර්ථ විරහිත මේ නාදනේ. ඒව තමයි ගැයි හැකි පද. අනිත් එක දැන් මේ මේකෙදි මේ මේ විශේෂයෙන්ම අපි මේ වන්නම් වලදී ගායනා කරනවානේ වන්න මේ මුල් හරියදී අර්ථයක් විරහිත ඒවා ගැයි හැකි පද. දැන් ඔබ කියන ආකාරයට ගීත රචක කියන වචනය හොඳයි. අයිය මොන්සරන් දැන් මහනුව සිංහන් පාවිච්චි කරුවා මගේ ගීත ප්‍රබන්ධ කියලා කිව්වේ. මහගමසේකර කිව්වා ඔහු පාවිච්චි කරපු වචන තමයි මහගමසේකර ගීත කියන එක. මඩවල රත්නායක පාවිච්චි කරුවේ
මඩවල රත්නායේ ගීත ප්‍රබන්ධ කියලා. මානසිංහ වගේ කෙනෙක් පාවිච්චි කරුවේ ගීත ප්‍රබන්ධ කියලා. ඉතින් මේ හැම කෙනෙක්ම පාවිච්චි කර මේ මඩවල රත්නායක පාවිච්චි කරුවේ අරිසෙන් ආබුදු වගේ පඬිවරේ පාවිච්චි කර ගීපද රචනා කියලා. ගීත ගී පබද කියලා කිව්වා. ඉතින් මෙච්චර ලස්සන වචන තියෙද්දි අපි මේ ගීය වචනයක් පාවිච්චි කරන එකේ මගේ ඒ පුද්ගලික මේකක් ඉතින් පිරුපුණා කියන්න ඕනේ නැහැ. දැන් ඇත්තටම ගීත රචකෙක් වෙන්නට කලින් කවියෙක් වෙලා ඉන්න ඕනද කෙනෙක්? ඔව් මම නම් ඉතින් හැම ගීයකම කාව්‍යත්ම විය යුතුයි. ඉතින් ඒ එක්කම කවියක් තියෙනවා, හැම ගීතයකම කවියක් තියෙනවා, කවියක ගීතයක් තියෙනවා. ඔබ ලිව්වේ මුලින්ම කවිද නැත්නම් ගීතද? මට ලියන්න පුළුවන් උනේ ගීත. විශේෂයෙන්ම ඉස්සෙල්ලාම ළමා මණ්ඩපයට ලිව්වා. ඒ වගේම මම ඉස්කෝලේ පාසල් යන කාලේ අපේ විශේෂයෙන්ම තිබුණානේ මේ පාසලේ තියෙන සාහිත්‍යෝදය සමිතියට මට ලියන්න සිද්ධ වුණා. ඒ කාලේ තිබිච්ච මම හැබැයි ඔබ පුදුම වෙයි හින්දි වචන මට අපේ ගුරුවරයෙක් කිව්වා, අපේ සංගීත ගුරුවරයා මේ අතුකරල් මහත්මයා, මහුළු මහත්මත් එක්ක සංගීත මං අහපුවම ගිහිල්ලා ඔහුගෙන් කොහොමද සර් සින්දුවක් ලියන්නේ කියලා. ඔය කියන එකට වචන ටිකක් දාන්න මං හිතුවා ඔහුගේ ඒ ගුරුමස්ත්‍යය තියාගෙන කියලා කිව්වේ. නම මට සිද්ධ වුණා ඒ කාලේ දිල් අප්නා ඕර් ප්‍රීත් පරාය කියන සින්දි ජනප්‍රිය චිත්‍රපටියේ ගීයකට දිල් අප්නා ඕර් කියන ඒ ගීයට පද රචනා කරලා හිටන් අපේ ඒ විශේෂයෙන්ම ස්කූලේ සාහිත්‍යෝදය සමිතියට ඉදිරිපත් කරන්න. ඒක ඉතින් මං හිතනවා මට පළවෙනි අවස්ථාවේ ලැබුණේ. ඊට පස්සෙත් මට ඒකට ලැබිච්ච ප්‍රතිචාර නිසා මන්ට දෙපිට ඉල්ලීම නිසා මට රජ්ජාවට කියන්න වුණා තවත් සින්දුවක් ලිව්වා. ඒකල් ලිව්වේ අර චිත්‍රපටියේම ගීතයකට. වසන්ත අපි අහමු. නිවාඩුවක් එනවා ළඟ ළඟ නිවාඩුවක් එනවා නිවාඩුවක් එනවා ළඟ ළඟ නිවාඩුවක් එනවා හන්නට වසු පැටියන් පසු පස පන්නන්නට. සුනිල් සර් මේ ඔබතුමා නිතරම මේ ඇල් ගෙවලිය ඇල් හේන මම හුඟක් ගීතවල අහලා තියෙනවා. මොකද්ද මේ ඇල් හේන? ඇල් හේන කියන්නේ ඉතින් අර හේනක් කරන්න ඉස්සෙල්ල පුළුස්සනවනේ, ඊට පස්සේ ඇති වෙන අර ඒ අර නැවුන් සුවඳත් එක්ක මතු වෙන පරිසරයයි. ඒකමද නවදැලි හේන කියන්නේ? එතකොට ඒකත් නවදැලි හේනත් ඒක. හොඳයි. අපි දැන් අපේ ළමා පිටියේ ගීතය අහන්නයි සූදානම් වෙන්නේ. මනකල් හද විල් තලේහි පිපි නිවහල් මල් රටට පිපුණු මල් අපි වෙමු පුංචි කැකුළු මල්. මේ ගීතය අද අමරදේවතුමන් ගරුකොට ගුරුකොට ගයන්නට දරුවෝ ටිකක් එනවා. මේ දරුවන්ටත් හොඳ නමක් තියෙනවා. මේ චාමර හපන්ගම අපේ වාද්‍ය වෘන්දේ සරපුවරු වාදක සංගීත අධ්‍යක්ෂකවරයා. චාමර මේ කට්ටියව හඳුන්වන්නේ මගේ ළමයි කියලා හැම නෙමෙයි. චාමරට මෙච්චර ළමයි නෑ, 3 දෙනයි 6යි 7 දෙනෙක් නේද? අපි ළමයි, අපි ළමයි. අත්පුල සම්ප්‍රසාදයක් අපි ළමයින්ට. Then
නැත්තම් සුනිල් සරත් පෙරා මාත්‍යාගේ මට අහන්න තියෙනම් අයරි ටිකක් වෙනස් ප්‍රශ්නයක්. ගජමන් ඕනට ඔච්චර ආදරේද කියලා. මොකද මෙතුම ලියන හුඟක් තැන්වල බොහොම අගය කළා තියෙනවා ඒ සුන්දරිය. කවුද? ගජමන් ඕන. දැන් මං අද මේ පොඩි වார்த்தාවක් අරගෙන ආව එන ගමන් 2023 සාහිත්‍ය උදෙසා නොබෙල් ත්‍යාගයේ හිමි කරගන්නේ නොවිඥාණු ජාතිකේ ලේකකෙක් ජෝන් ෆෝස් එයාගේ නම. දැන් මම දන්න විදිහට සුනිල් සරත් පෙරේරා මහතානනි ගජමන් ඕන භාෂා කීපයක් දැනගෙන හිටපු විශිෂ්ට කිවිදයක්. හැබැයි ඇයට ජාත්‍යන්තරවත් ඇගීමක් ලක්ුණේ නැහැ. ඔබ ඇය පිළිබඳව හැබැයි හුඟක් දේවල් හොයලක් තියෙනවා. මේ විශේෂයෙන්ම ඔය මම දන්නවා මේ දෙනි පිටියේ කවි ගැන වසන්ත. ඔව්. ඊයේ පෙරේදා ගියා දෙනි පිටියේ. එහෙමද? එහෙනම් පොඩ්ඩක් අහන්න ඕනේ ගැන විස්තර. ඒ කියන්නේ අතීත මතකයන් හොයාගෙන ගියද්ද දන්නේ නැහැ. දෙනි පිටියේ ගේනම් මොකද ගජමන් ඕනගේ අර නුගරුක ඓතිහාසික නුගරුක විනාශ කළ තිබුණ එක්තරා අවස්ථාවක. ඒකට මම සරචන්ද මහත්තයා දන්නවා මම පරිසර මාත්‍යාංශ අත්‍රේකලේකම වෙලා හිටියේ. ඒ අවස්ථාවේදී අපේ හාමුදුරු කෙනෙක් දෙනි පිටියේ හාමුදුරු කෙනෙක් දෝගන ඇවිල්ලා කිව්වා බොහොම කලබලෙන් මේ මේ ඓතිහාසික වෘක්ෂය විනාශ කරලා තියෙනවා. ඒක නිසා අපි ගියා මහයි පේරාදෙණිය උද්භිද උද්‍යානයේ හිටපු ඒ කාලේ හිටපු අධ්‍යක්ෂකවරයා සිරිල් මහත්මයා සිරිල් මේ මහත්මයායි ගාමිණී ගමගේ මහත්මයායි ගිහිල්ලා පරිසර මාත්‍යංශ අපි එකෙන් සිරිල් විජේසුන්දර මහත්මයා ගත්තා සම්පූර්ණ විනාශ කරලා තිබුණ ගහ ඒකෙන් අරගෙන පටක අරන් ඇවිල්ලා මෙහි රෝපණය කළා. එලා එය නැවත වරක් අද තියෙනවා ගහක් එතන ඒ විනාශ වෙච්ච ගහ වෙනුවට ඉතින් ඒකට කුසවේදී වාක් දක්කලා ගැමියෝයි ඒ ප්‍රදේශයේ ඉන්න කියා සතියේ මටයි සිල්ලු විජේසුන්දර මහත්මයාටයි ගාමිණී ගමගේ මහත්මයාටයි උපහාරයක් දැක්වුවා දෙනි පිටියේ නුගරුක අභියස. ඉතින් ඒකට ඒ නුගරුක
සිරි නුගරුක කලා සංගමයයි අපේ නිග්‍රෝධාරාම විහාරාධිපති මහන්සේ ඒකම ගජමන්නෝනාට වෙදකම් කරපු වෛද්‍ය වෙදපරපුරේ උදවියයි මේ අපිට සම්මානය පිරිනැමි. ඒ ගජමන්නෝනා ගැන මට උනන්දුවක් දැක්ක මට වඩා උනන්දුවක් දැක්කුවා ආනන්ද අපේ දානන්ද ගුණවර්ධන මහත්මයා පුදුම පරිශ්‍රණයක් කළා කියන එතුමා. එතුමා දවසක් ආවිලාවේදී මට එතකොට මං හිතේ යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ පරිසර මාත්‍යංශයේ ඉන්නකොට ඇවිල්ලා ඉඳන් කිව්වා මම බැලුවා මගේ කාමරෙන් එළිය. මං එහා මොකද මේ විපරම් කරන්න කියලා. මොකද ගජමන්නෝනා හිටියේ ඉස්සෙල්ලා මිලාගිරියේ පල්ලියේ තමයි එයා ඉස්කෝලේ ගිහිල්ලා තිබුණේ. එයාගේ අම්මා ගුරුවරියක්. එයාගේ තාත්තා ඇවිල්ලා ඒක විදුහල්පති. ඉතින් එයාගේ දානන්ද ගුණවර්ධන කිව්වා මම අලුතෙන් කරන්න යනවා චිත්‍රපටියක්. ඒක නම නුගතුරේ සුන්දරී කියලා. නුගතුරේ සුන්දරී. ඒ ඉස්සෙල්ලා යකිරේ ගජමන් පුවත කියලානේ. මේක නුගතුරේ සුන්දරී කියලා චිත්‍රපටයක් කරන්න යනවා. එයාගේ ප්‍රේම ඒක ප්‍රේමය ගැන පළවෙනි මේ විවාහය තිබිච්ච ප්‍රේමය ගැනයි ඒක දක්වන්නේ කියලා. ඉතින් ඒකෙන්ද ඒක පටන් ගන්නෙ විලාගරිය පල්ලියේ අර ගජමන් නෝන්ලා මාසරි යන්න සූදානම් වෙලා ඉන්න ජවනිකාවෙන් කියලාත් මට පැහැදිලි කෙරුවා. ඉතින් ගජමන් නෝනා ගැන මට වඩා පැහැදිලිව පරිශනයක් කරලා තියෙනවා. මට මේ පෙරද යන්න පුළුවන් වුණා ගජමන් ඕනාගේ ගීතාම තියෙන ඔය වේරගම්පිට කියන තැන. අපි කතර ඔව් මාසර මාර්ලගේ ගම්පල මාසර. සෝ මම අහන්නේ ඇත්තටම මේ එතුමියට ඒ වගේ ජාත්‍යන්තරව පිළිගැනීමක් දෙන්නට පුළුවන් නේද? ඇත්ත වශයෙන්ම මම හිතනවා මම ඊයේත් කතා කරුවා මහාචාර්ය මල්දිසානායක චූරින් එක්ක. ගජමන් ඕනා කියලා කියන්නේ මේ සමකරන්න බෑ කිසිම කිවිඳියක් ලෝකෙම නැහැ. ලෝක විශ්ව සාහිත්‍යෙවත් නැහැ. ගජමන් ඕනට මොකද එයා පුද්ගලික අත්දැකීම් ප්‍රකාශ කරුවේ. එයාගේ පුද්ගලික අත්දැකීම් ප්‍රකාශ කරපු කිවිඳියා. හැබැයි නවකතාකාරයෝ ඉන්නවා සරතන් මහත්මයා. නමුත් නෑ මේ මේ කිවිඳියක් ලෝක සාහිත්‍යෙ නැහැ කියලා මල්දිසානායකත් මාත් එක්ක එකඟ වුණා. ඉතින් ඒක තමයි හොයා බලන හැබැයි හිටියා මේ සරෝජිනි නායිදු වගේ කිවිඳියන් හිටියා. ඒගොල්ලෝ ලිව්වේ පුද්ගල අත්දැකීම් නෙවෙයි, ලිව්වේ දේශානුරාගී ලිව්වා 2008ට අදාළයි වගේ. නමුත් පුද්ගල අත්දැකීම් මෙයක් අනිත් එක යාගේ භාෂාව ඔය මේ 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 භාෂාවත් විශේෂයෙන්ම ඔය මේක තියුණානේ ගජමන් නෝනාගේ ගජමන් පෝතේ එන ගීය විශේෂයෙන් නුගරුක ගැන තියෙන. ඒ නුගරුක ගැන ගීතේ තියෙන්නේ නුගරුක විතරක් නෙවෙයි පරිසරය පිළිබඳව. ඒකම ඔබට මම වචනයක් කියලා තියෙන වචනේ පුළුවන් වුණනම් පාවිච්චි කරන්න. ඒ පොල් වලට කියන මේ නම පුලුප්පු නේද? පුලුප්පු. ඔව්. පුලුප්පු යන් කියලා. පුලුප්පු යන් කියලා. ඒ පැරණි සාහිත්‍යයේ තියෙන වචනයක් ගජමන් නෝනා පාවිච්චි කරලා තිනවා ඒ. ඉතින් ඒ නිසා මම ගජමන් නෝනට විශේෂයක් තිබුණේ දානන්ද ගුණවර්ධනගේ මාත්‍යයකට අනුගත වෙන. මොකද පොඩ්ඩක් ඉතින් හිත ඇටින් ටිකක් තිබිලා තියෙනවා පොඩි ආදරයක්. ඇත්ත වශයෙන්ම ගජමන් නෝනාගේ ගීතවල තිබෙන කවිවල තියෙන ආකෘතික ලක්ෂණ හැදෑරිය යුතුයි. විශේෂයෙන්ම භාෂාව හැදෑරිය යුතුයි. ඒ භාෂාව කුමාරතුංග රීතියටත් බලපාලා තියෙනවායි කියලා මම තර්ක කරන්නේ. සුනි සරප්පිර මහත්මයා, දැන් ඔබ දිහා බැලුවම ඔබට තියෙනවා බොහොම සෞන්දර්යාත්මක භාෂා රටාවක්. දැන් මේ භාෂා රටාව ඔබේ වින්දනය, ඔබේ රසඥතාවේ දියුණු කරන්න ඔබේ මවගෙන්, ඔබගේ පියාගෙන්, ඔබේ පවුලේ සහෝදර සහෝදරියන්ගෙන් මොන වගේ සහයක්ද ලැබුණේ? විශේෂයෙන්ම අම්මා, මට මතකයි අම්මා කිව්ව තාම කවි අරගෙන මං ඊට පස්සේ පසු කාලේ අත්හදා බැලීම් කෙරුවා. ඒ අම්මා කියනවා ඒ කාලේ අපේ ගෙදර අපේ මේ විශේෂයෙන් අපේ ස්කූල් ගියේ ඍෂෝගේ මාත් නම් ගිත් එහෙම. ඒ ඍෂෝකාරයෙක් කියපු මේක තියෙනවා ඒ ආකෘති අරගෙන මං කරපු අත්හදා. ඒකත් නෙවෙයි තව තිබුණා මොකද මේ ඒ වගේ මොකක් තිබුණා රාරාර බොම්බේ එකත් ඒ වගේ ගීතයක් මම ලිව්වා. ඒක අත්හදා අපි වෙනම කතා කළ යුතු පරිසරයක්. ඉතින් ඇත්තෙන්ම මම හිතනවා අපේ අම්මා හරි අහිංසක මිනිස්සෙක්. අම්මා කිව්වේ බොම්බිය කියලා නෙමෙයිනේ. අම්මා හරිම අහිංසකයි. අපේ අම්මගේ තාත්තා ඇවිල්ලා විද ආරච්චි කෙනෙක්. නමුත් ඒ වෙනම පන්තියක්. නමුත් අම්මා ගම කිල්ලපන. නමුත් අම්මා ඇවිල්ලා හිටන් බුලත් කන ගමේ සාමාන්‍ය ගමේ අයත් එක්ක කතා කරන අම්මට අම්මව කොන් කෙරුව සමහර විට පවුලේ අනිත් සහෝදරයෝ අම්මා මේ විදිහට ඒ තිබිච්ච ඇසුර නිසා. නමුත් අම්මාට මං අනුකම්ප කරනවා. හරි නිකන් හරි දුක් විඳ කෙනෙක් අපි වෙනුවෙන්. ඉතින් ඒ හින්දා මං හිතන මං රස්සාව අහිමි වෙනකොටත් ඉතින් අම්මා දුක් විඳ.
ඒ වගේ අම්මා හරි දුක් විඳ කෙනෙක් ඉතින් අපේ ජීවිතේ. ඒ කියන්නේ මේ කොහොමද දැන් ගීත සාහිත්‍යයේ ගීතේකුත් ලියලා තියෙනවා නේද අම්මා ගැන? ඔව් අම්මා විශේෂයෙන්ම සෝම රත්න පෙරේරා කියන පෙරේරා අපේ වාදක මණ්ඩලයේ හිටපු. ඔව් වාදක මණ්ඩලයේ ඉතා මේ ඇහෙන්නේ ගීතේ. දැන් මට මේ ඇහුණා. පසුබිමේ. අම්මා තුන් නිරන් කිරට අම්මා හැලු කඳුළු වලට අම්මා dunne ran kirete amma hello kandulu velate amme lata jeevitayate nayagati eki sada obate aadaraye sanatanika sankalpaya amma ma venu ven විඳ නොයේ දුක්ගිනි නැත නිම්මා දරයේ සනා මම මගේ අම්මා ගැන දේලා තියෙන අලුත් පොතේ සුමధుර අකුරු තුන මහකව අම්මාය කියලා. ඒ අලුත් යදුමක් මගේ යදුව සුමధుර අකුරු තුන මහකව අම්මාය. මහකව අම්මාය. දැන් ඔබේ ගීත නිර්මාණ එහෙම ඇහුවම අම්මා මොකද කිව්වේ ඒ කාලේ? ඔය ගීතය අහනකොට මේ ඈත හිටියත් අම්මා ඒසොට ජීවතුන් අතර හිටියා මේ මගේ ගීතය කියලා මට ලියපු ගීතය කියලා දුවගෙන එනවා. අහන්න ආසයි. ඔව්. ඉතින් අම්මගෙන් ලැබිච්ච ආභාෂයක් තියෙනවා. සමහර විට කවි කියනවා නිකන් රබම් පද කියනවා. අපේ විශේෂයෙන් සිංහල අවුරුදු කාලේ අපි කොළඹනේ හිටියේ. නමුත් අම්මා තියාගෙන හිටියා ප්‍රබාණක්. ඒ තියාගෙන සිංහල අවුරුදු කාලේ එළියට අරගෙන ඒක වාදනය කරන සිරිතකුත් තිබුණා. දැන් අවුරුද්දට විතරක් නෙමෙයි නත්‍රටත් මං හිතන්නේ අම්මා ටිකක් විනෝදින් හිටියා කියලා ඔබ වරක කියලා තියෙනවා. ඕ නත්තල කියන්නේ අපේ පරිසරය තුළ තිබිච්ච අපි කවුරුත් රසවින්ද ඒ කාලේ පරිසරය මයුරි මේ වසන්ත පාමංකඩ හරියේ තිබුණේ විශේෂයෙන් පාමංකඩ කොළඹට ඉතා ළඟත් නෑ දුරත් නෑ ඒකෙදී ඔය නොයෙකුත් සංස්කෘතික අංග ඇතුල් වෙනවා මහිත මෙතන ඉන්නවා මේ මංජුලා පීරිස් මහත්මියත් එයත් ඒ ප්‍රදේශයේ ජීවත්වෙච්ච මට හුඟක් තොරතුරු දෙන කෙනෙක් යාගේ මහත්මියත් ඉතින් ඔය පරණ ගම ගැන අපි පොඩ්ඩක් මේ පාමංකඩ ගැන තොරතුරු ඉස්සරහට කතා කරමු අර ගමකුත් නෙමෙයි බල්ලවර නගරෙකුත් නෙමෙයි ඉස්සර ඒ වගේ නේද ඒ දෙකම තිබුණා අනිත් එක විශේෂයෙන් සංස්කෘත වශයෙන් රන්සි කියන ජනකොටස හරියට හිටියා. ඉතින් ඔය සිංහල මේ නත්තලත් ජනේරුවත් අතර බොහොම රසවින්ද කාලයක් ඒ ප්‍රදේශයේ මොකද ඒ සම්මිශ්‍රණය නිසා. ඉතින් නත්තල් ජනේරු මෙදා ලං වෙන සීරු කොහොම පසු කරමුද මෙදා ජනේරු කියන බයිලත් අපි අහුව එක. සඳ කඳුවර ගලා හැලෙන විට සෙනෙ අසදැල්ලුණු නිවෙස සොයාමි ඔබේ සිනා සඳ මඬල මුවාවෙන් ජීවිතේ දුක් වෙහෙස නිවාගමි සඳ කඳුවර ගලා කදල්ලක උනුසුම කැටි උනු අමාසුවය දෙන අතු පැල හෙවනේ අසරණ භූතා මට ඔබ පමණයි මතකත හෝ සනසුම ගෙන දෙන්නේ සඳ කළුවර ගලා හැලෙන විට සෙනෙ හසදැල් වුණු නිවෙස සොයාමි
ඔබේ සිනා සඳ මඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි සඳ කළුවර ගලා තරග කරන්නට හෙට අලුයම යලි පිටවිය යුතුවේ ඔබෙන් දුරුව වෙසෙනා හැම මොහොතෙම ඔබේ හදට රැඩියෙන් තව ලංවේ සැන්ද කළුවර ගලා හැලෙන විට සෙනෙහස දැල්වුණු නිවෙස සොයාමි ඔබේ සිනා සඳ මඬල මුවාවෙන් ජීවිතයේ දුක් වෙහෙස නිවා ගමි සැන්ද කළුවර ගලා මට මෙහිදී මතක් වෙනවා සනත් අන්සිල් සූරියන් ඔහුටත් මගේ සැබෑම හැඟීම් බර වුණා මට මේ ගීතය අහනකොට එක පැත්තකින් සනත්වත් මතක් වුණා අනිත් එක මම හැමදාම ගෙදර එනකොට ඉස්සර එන්න ගෙදරක් තිබුණා මට නිවහනක් තිබුණා බිරිඳ ගැන මතක් වුණා මට ඉතින් හැමදාම ගෙදර එනකොට බලන් ඉන්නවා ආදරේ ඔබතුමා කියන්නේ නිවහනක් නම් බිරිඳක් සිටිය යුතුයි ඔව් ඒ වගේම සෙනෙහස තියෙන්න ඕන සෙනෙහස තියෙන්න සෙනෙහස දැල්වුණු නිවස සොයයි සුනිල් සරත් පෙරේරා මහත්මයා දැන් ඔබේ ගීත දිහා බලනකොට ඔබ කාලය පිළිබඳව කාලය අනිත්‍ය පිළිබඳව විශේෂ අවධානය යොමු කරනවා ඇයි ඒ කාලේ ඉඳලා මේ පුරුද්ද තිබුණාද ඔව් මගේ ගීතවල යම් දර්ශනයක් තියෙනවා නම් එකක් තියෙන්නේ කාලය අනිත්‍යතාව හා අනිත්‍යතාව තුළින් මතුවෙන සුන්දරත්වයක් තියෙන කාලය දැන් පෙර දිනයක මාපෙම් කළ යෝසේ බෙලුවත් කාලය පිළිබඳ ඉරුට සඳුට නොකියා හොර රහසේ කාලය විය කෙනවාකින් තැනකුත් තියෙනවානේ ඒ කාලය අනිත්‍යතාව හා අනිත්‍යතාව තුළින් මතුවන සුන්දරත් සුන්දරත්වය මොකද්ද මේ අනිත්‍යතාවේ ඔබ ප්‍රශ්න කරන්න පුළුවන් ඒක සාමාන්‍යයෙන් ඔය මේ විශේෂයෙන්ම අපි දන්නවානේ මේ මොකක් හරි අපි බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා එහෙම අනිත්‍යතාව තේරී ගීතවල තියෙනවානේ තිරණියන් අතීත ස්මෘතිය මතු කළා ඒකෙන් වින්දනයක් ලැබ වින්දනයකුත් නෙවෙයි ඒක අපි මේකක් ඉතින් ඒක ඒ අනිත්‍යතාව තුළින් මතුවන සුන්දරත්වය කියලා මම හඳුන්වනවා ඔබ මේ ප්‍රශ්නෙට පිළිතුරු දෙනකොට කියවුණා මේ අරමුණක් ගැන ගීතයක අරමුණක් තියෙනවා නම් මම මෙන්න මේව තමයි තේමා කරගන්නේ කියලා ඇත්තටම ගීත ලියනකොට කිසියම් අරමුණක් ඇතුවද ගීත ලියන්නේ ගීත ලියනකොට එහෙම අරමුණක් එතකොට මගේ වෙනත් පැත්තකින් තර්ක කරන්න පුළුවන් අර වසන්ත කිව්වා වගේ අරමුණක් දර්ශනයක් තිබුණා මගේ හැම ගීත මේ ගීතයක් ලියද්දී අර ඒක හින්දා තමයි අරමුණක් දර්ශනයක් ඇතුව කටයුතු කරද්දී ඒ සුබාධම් විසින් ආරක්ෂා කරනවා නමුත් අරමුණක් දර්ශනයක් නැති මනුෂ්‍යත්වයේ කෙරේ දයනුකම්පාවක් නැති අවස්ථාවලදී ඒ සුබාධම් විසින්ම ඉතාම කෙටි කාලයකදී නැති කරලා දානවා ඉතින් ඒ දර්ශනය සහ මනුෂ්‍යත්වයේ කෙරේ දයනුකම්පාව තමයි මගේ අරමුණේ සහ දර්ශනයේ මූලික පදනම සිරසක තුරු සෙවණලි නතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය
යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිනි කඳුලක් මල් පෙති අග තවරා මිදුම් සලුවෙන් මුහුණ බසා නිල් කඳු වැටින් අතරේ සඳ එළියේ මං පිට පාදා රහසක් සංගවා ගොළු හදගෙන යන්න ගියා වැටිලා ඇය යන්න ගියා මෙකියා වඳ සිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිනි කඳුලක් මල් පෙති අග තවරා මිහිදුම් සලුවෙන් මුහුණ බසා යලි කවදාවත් හමු නොවෙන බව මඳ පවනක් හිස අතගා කීවද අඳහා ගන්නට නොහැකිය කිසි දින ඇය යලි නොයේදැයි ගිම්හානෙත පෙර යන්න ගියා මැකිලා වනසිරසක තුරු සෙවනැලි අතරේ ගී ගයමින් හිඳ මාතුරුලේ ඇය යන්න ගියා මැකිලා ඇය යන්න ගියා මැකිලා පිනි කඳුලක් මල් පෙති අග තවරා මිදුම් සලුවෙන් මුහුණ බසා සුනිසා අපේ මහත්මිය මං අහන්න ඕනේ දැන් ඔබ ඉන්දියාවට බොහොම ආදරය කරන කෙනෙක් නේද ಭಾರತයට සහ ඉන්දියාවේ මහා සංස්කෘතියන් වලට නිතරම ඔබ කතා කරනවා ලියනවා ඔබතුමායි පිළිබඳව ಭಾರತ දේශයට අපේ රටට ආදරය කරනවා වගේම ಭಾರತින් හුඟක් දේවල් උදාහරණ මං අහලා තියෙනවා දැකලා තියෙනවා ගෝපි ලඳුන් ගැන ලියනවා ගංගාවන් ගැන ලියනවා ඊළඟට පරිසරය ගැන ලියනවා ටච් මහල් වගේ මහා ප්‍රාසාදයන් පිළිබඳව ලියනවා අමරදේවතුමන් එක්ක එකතු වෙලා මට මතකයි මේ ಭಾರತේ ඔය මහා කලාවන් සුලලිත කලාවන් පිළිබඳව මහාචාර්ය සංගීතපති සනත්නන් සිරිතුමා එක්ක මහාචාර්ය දයාරත්න රණතුංගයන් එක්ක ඒ පිළිබඳව විශේෂයෙන්ම පදරචනයේ විතරක් නෙමෙයි ඒ පදරචනයට යොදන තනු සහ හරියටම කියනනම් නාලක අපි කියන්නේ මේ රාගයක් නේද රාග පිළිබඳව එහෙම කතා කරලා තියෙනවා ගීතේ ඇත්ත වශයෙන්ම ඉන්දියාව ගැන කිව්වහම මම ඉන්දියාවේ විශේෂයෙන් ගංගානන් නදිය දිගේ ගිහිල්ලා තියෙනවා ගංගානන් නදියේ පටන් ගන්න ඔය ගෝමුක් කියන තැන ඉඳලා එහෙම නැත්නම් ඍෂිකේශ් වල ඉඳලා ගිහිල්ලා තියෙනවා ගඟ දෙකේ අපේ බිරිඳත් එක්කම ගිය ගමන. ඊට අමතරව ඒකෙන් දැක ගන්න ලැබුණ මුළු ඉන්දියාවම යන ගමනේදී. අනිත් එක විශේෂයෙන්ම මට පුළුවන්කම ලැබුණා ඔය ඉන්දියාවේ හැම තැනම
ඒ වින්දනය ලබන්න තජ්මහල් අද්දර දවසක් නැවසලා ඉන්නකොට සුමානයක් විතර ඒ තජ්මහල් අද්දරින් යමුනාව ගලාගෙන යන්නේ ඔබ කිව්ව අර ගෝපී ලඳුන් හැන්දෑවට මම දැක්කා ගඟෙන් එහා පැත්තේ හරි කදිම දර්ශනයක් හොඳයි අපි ඊළඟ ගීතය අහමු මම මහාචාර්ය දයාරත්නතුංගයන් පිළිබඳව කතා කළා ඔබතුමා මේ ගුවන්විදුලියේ සංගීතාංශයේ දවන්ත මෙහෙවරක් කරපු කෙනෙක් මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා මාචාර්යතුමනි ඇවිල්ලා මේ ගීතයන් පිළිබඳව ඔබතුමාලා අතර ඇති වෙච්ච රස කතාත් මතක් කරලා ගීත ගායනා කරන්නට මාචාර්ය දාරත්න රණතුංග රාත්‍රිය එහෙනම්ට ඔබතුමාට මම ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගීතේ පදවැලත් එක්ක මේ සංගීතයේ මුසු වෙලා ගායනා කරන මේ රසය අපිට ටිකක් බෙදා හදා දෙන්නට අර බටනලාවේ එහෙම ඇහෙනකොට මේ අපි සංගීතය ගැන වැඩි දන්නේ නැහැ නමුත් මේ දැනෙනවා හොඳ රාගයකින් නිර්මාණය කළා තියෙනවා කියලා ඇත්ත වශයෙන්ම මේ
මේ පදවල මට ලැබිච්ච ලාවේ මේ සුනිල් ගෙන් කල්පනා කරන දැන් මේකෙන් කියවෙන්නේ ඈත අතීතයේ පියවර නගමේ අනවැන්න අල්ලන්න කවුද වෙනවා කිසියම් රහසක් තියෙනවා එතන තමන්ගේ ජීවිතේ ගත කරනකොට අපිට නොයෙකුත් දේ හම් වෙනවා නොයෙකුත් අය හම් වෙනවා නොයෙකුත් අය අපිට ආශ්‍රය කරන්න ලැබෙනවා නෝ සමහර විට තවත් කාලෙකදී ඒ ආශ්‍රය කරපු අය අපෙන් ඈත් වෙලා ඒගොල්ලෝ ගැන කල්පනා කරනකොට සමහරට හරි දුකක් හිතෙනවා ඒ වගේ අවුතු දේවල් කීපයක් මෙතෙන් මතුවෙනවා ඉතින් මෙතෙන්දී මට සුනිල් මේ ගේහපතර තැන දුන්නාම මේක කොහොමද මේ මේ ඒ හිතේ තිබිච්ච හැඟීම සංගීතෙන් කොයි විදිහටද මතු කරන්නේ කියලා එතෙන්දි මට මතක් වුණා මම එක්තරා චිත්‍රපටයක මේ වගේ අවස්ථාවක් මම දැක්කා ඒ චිත්‍රපටයේ තිබුණා ගීතයක් පිච්චක සාරංගා තෙරියාද මේ නයින ඔයේ වේ මදුරු තුම් ආනේ මිලන පිනා දින්කට තේ රයි ඕ සාරංගා තෙරියාද මේ එතනම මම පටන් ගත්තා සඳ අහසේ ඉරට මුවාවෙන් කාල කවුළු දොලින් මිය යනවා බොහොම ස්තුති අනිත් එක මේක මේ ලියුනේ මං මං හිතනවා දහරත් රන්දෝන් ගන්න ආව මා හොයාගෙන ගාලු මෝදර මං හෝටේ වැඩ කරන කාලේ මගේ කාමරේ ඈතින් පේන මහා මූද ඇඳවට හරිම මහා පාළුවක් දනවන තැනක් ඒ ඒ අත්දැකීමත් ඌට ලැබුණා ඒ අවස්ථාවේ මේ ම වචනයක් කිය යුතුයි හැම අමරදේව මහත්මයාත් ඒ වගේම දහරත් රන්තුංගේනොත් මගේ ගීත ගායනා තනත් විශේෂයෙන්ම ගායනා කරද්දී බසේ තියෙන ඒ මං අලංකාර හොඳින් තේරුම් ගත්තා අනිත් එක තමයි බසේ හැම වචනයක්ම මට මං අහක දැම්මේ නැහැ නුපුබුදු සුවඳක් කියන තැන නුපුරුදු කියලා සමහරු කියන එක මම ඕන කරලා දෙයක් පොයි යෙදුමක් තමයි නුපුබුදු කියන එක දාරත්නන් ඒක නිතරම හරියට ගායනා කරනවා ඉතින් නුපුබුදු කියන්නේ වෙනත් තේරුමක් එනවා ඒ පරිසරය තුල දාපුවා හොඳයි අපි ආරාධනා කරනවා සංගීත නිපුන් සදානා රණතුංගට බුදු සිසිලේ ගලායන සමාදම් ගමුලේ සමාධි බුදු සිසිලේ නිවි නිවි මා නිත සිත සෙනසේ සවන් සමිඳු සෙවනේ නිසංසල මහමෙවුනායනි මුදු බුදු හසරෙල්ලේ නටායන සිලෙක කෙල්මේ නිවේ නිවේ හද සනරාම රහිමි දිනුවන් නග බෙල්මේ දිනුවන් නග බෙල්මේ
samadhi budu sisile galain amadam gangule samadhi budu sisile nivini ma nitasita senase savan saminu sevani nisantala mahamyuna sendesu din sihilel arani niwa niwa pat sengavunu arutak kiyanna mata samine kiyanna mata samine budu sisile galain amadam gangule samadhi budu sisile සන්ත වර්තමාන ගීතේ පිළිබඳව බොහෝ නිර්වචන තියෙනවා. දැන් අපි සුනිත් සරත් පෙරා සූරින්ගෙන් ඇහුවොත් මේ වත්මන් නූතන ගීතය ගැන ඔබේ අදහස මොකද්ද? ගීත බොහෝ සංඛ්‍යාවක් බිහි වෙනවා. ගීතේ විතරක් නෙවෙයි මේ මාධ්‍ය ගැනත් යමක් කිය යුතුයි. අත වශයෙන්ම අද මාධ්‍යකරුවන්ටයි ගීත රචකයන් ගීත ගායකයන්ටයි මම දෝෂාරෝපණය කරන්නේ නැහැ. නමුත් Tamanටම සොයන් මම හිතා දැන් මයුරිලා එහෙමි තමන්ටම වාරණය කරගත්ත තමන්ගේ දේවල් ඒකම අලුතෙන් වසන්තලත් තමන් හොයාගත්ත යම් ශෛලියක් ඒක ඉදිරිපත් කෙරුවා මේ ගණනිතේ මම හිතනවා ඉස්සර නම් තිබුණා රූපහිනියේ අභ්‍යාස ආයතන අද ඒ අභ්‍යාස ආයතන නැහැ මේ ප්‍රමිතියෙන් තියා ගන්න පුළුවන් ඒ මම හිතනවා පරිණත මාධ්‍ය වේදියාට පරිණත කියන්නත් බෑ පරිණත වෙනවා ඉතින් ඒ හින්දා මම හිතනවා අපේ වගකීම හැම කෙනෙකුටම එක වගේ තියෙනවායි කියලා. දැන් මයුරි මේ සුනිල් සරත්පෙර මහත්තයා ඇත්තටම අපි මෙතනින් පටන් ගමුකෝ සුනිල් සාන්තයන් අයිවෝ ඩෙනිස් තුමන්ලාගේ ඉඳන් අමරදේවතුමන්ගේ සිට අපි බොහොම ආදරෙන් කතා කරන අමරසිරි පීරිස් අවුරුද්දක් දක්වා ගීත ලියලා තියෙනවා. මම අහන්නේ මේ අලුත් પરම්පරාව එහෙම සර්ට කියන්නේ නැද්ද ගීතයක් ලියලා දෙන්න කියලා? අලුත් પરම්පරාවෙන්ට ලියලා තියෙන මම කවදාකවත් ප්‍රතික්ෂේප කරලා නැහැ. මම අනිත් එක මෙතෙක් මම කාගෙන්වත් සල්ලි අරගෙනත් නැහැ ගීත ලියලා. ඔය දන්න මම. දීලත් නැද්ද කවුරුවත්? දීපු අවස්ථා කියන්නේ අර මේ කන් තියෙනවනේ කතුත් අයිතිය. නමුත් ඒ කතුරු අයිතියත් මේ මෑත ගිතමට එක තැනකදී හම්බ වුණේ. ඒ දැන් එකම එක්කෙනෙක් හැබැයි එනවා සෝමතිලක ජයමහත්මයා. සෝමතිලක ජයමහත්මයා එදා ඉඳලම යම් කිසි මුදලක් ගෙනලා දෙනවා. ඒ කීප සැරයක් ගෙනත් දුන්නා. මම හිතනවා මං එහෙම මුදලට බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි කිව්ව. නමුත් දැන් මේ තියෙන තරංකාරී ලෝකයේ එහෙම තත්ත්වයක් තියෙනවා. කෙසේ වෙතත් මං හිතනවා මං එහෙම සල්ලි හම්බ කරලා නැහැ ගීතවලින්. වසන්තේ වගේම මටත් ප්‍රශ්නයක් තියෙනවා. මේ කාන්තා අයිතිවාසිකම් ගැන නම් මේ කතා කරන්නේ. හැබැයි අද මේ ගීත රචනා ගායක ගායිකාවන් පිළිබඳව කතා කරද්දී මට දැනුණා මේ අපේ සුනිල් සරත් පෙරේර මහත්මයා ගොඩක් ලියලා තියෙන ගායකයන්ට ගීත. එහෙම ඔව් එහෙම ගායිකවන්ට ලිව්වේ නැත්තේ ඇයි? ගායිකවන්ට ලියලා තියෙනවා. අමරාරණතුංග එතනින් ගියාම දීපිකාට ලියලා තියෙනවා. මාලනී නීලා ඒ වගේ අයට විතරයි. මම කියන්නේ මේ වත්මන් પરම්පරාවේ අයට ලියලා නැහැ නේ කවුරුත්. වත්මන් අයත් ඉතින් ආපෝල අවස්ථාවල්දී මම ලියලා තියෙනවා. ඒ වගේ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඉතින් එහෙම මගේ ප්‍රතික්ෂේප කිරීමක් නැහැ. මම කාටත් එක හේ සමානව කරුවා. ඉතින් ඔබ දන්නවා ඇති අර ගීතයේ
දීපිකාට ලෝ ගීතය ඒ අවුරුදු ගීතය ඒක හරිම ජනප්‍රිය වුණා. ඒක අපේ තරුපති මුණසිංහනේ සංගීතවත් කළේ. දුහුළු වලාපෙළ කියන ගීතය. අනිත් එක තමයි ඔබ කිව්වා විවිධ ගීත ලියලා මම ඇත්ත වශයෙන්ම ළමා ගීත ලියලා තියෙනවා කියලා කිව්වා. ළමා ගීතය අර දැන් කිව්ව ගීතය මේ සැරේ හතරවෙනි ශ්‍රේණියේ පොතටත් ඇතුල් කරලා තියෙනවා පිළ පොතට. ඊට අමතරව හුඟක් පාසල් ගීත ලිය මගේ පාසලේ ගීත ලියන්නත් මට අවකාශ ලැබුණා. ලුම්බිනියේ පාසල් ගීත ලියන්නත් මට අවකාශ ලැබුණා. ඒ වගේම තේමා ගීත ඔව් මහා බැංකු තේමා ගීතය එතනින් ගියාම මේ 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 ක්‍රීඩා ගීතය එතනින් ගියාම දීවර ගීතය එහෙම ක්ෂේත්‍ර ගණනාවක ගීත ගුණසමරු ගීත අනිත් එක ගුණසමරු ගීත ඇත්සැහෙන ගානක් කියලා කියනවා හැම එක්කෙනාටම වගේ කියලා කියනවා. දැන් ඔබතුමා ඇතින්දි මට මතක් වෙන මේ මරි මේ අපේ සෞරි ඇහුවා වගේ මේ ඔය පැරණි නායකයෝ හරියට ඇසුරු කරපු කෙනෙක් නේද? ડોક્ટર එන් එම් පෙරේරා, කොලිනාද සිල්වා, එතකොට බර්නාඩ් සොයිස වගේ අය මේ ටිකක් වමේ පැත්තේද හිටියේ වම් කඳවුරටද මේ ඒක ඉතින් ඒ කාලේ ස්වභාවයක් නේද? ඔය මානවසිංහ මහත්මයාත් හිටියන සමාජ පක්ෂේ. ඉතින් මට මේ ඊයේ පෙරේද හම්බුනේ මම අපි විශේෂයෙන්ම අපේ ඇමති මන්ත්‍රීවරයා තමයි බර්නාඩ් සොයිස මහත්මයා. අනිත් එක්කෙනා දිනේෂ් ගුණවර්ධන මහත්මයා. දිනේෂ් ගුණවර්ධන ලොකු බණ්ඩාර මහත්මයා. ඔව්. මේ වගේ හැම විශේෂයෙන් මම ගෞරව කරනවා වින්සන් පෙරා ඇමතිතුමා. ඉතින් මේ වගේ හැම ක්ෂේත්‍රයකම මට එහෙම විශේෂත්වයක් තිබුණා. නමුත් මට අපේ තරුණ කාලේ අපි නඹුරුවක් තිබුණා ඔය සමාජ ව්‍යාපාරයට. ඉතින් ඒ වගේ එනම් ප්‍රමෙරිට වෙලා විදිහට එනම් ප්‍රම මහත්මයා වෙන විදිහට ඒත් ඔය සෝවිරාණනි ඔබේ නාමෙන් හිටත් සූර්ය මල් පිපෙවා කියන ගීතය ලිව්වේ. ඒක ලිව්වේ ආනන්ද සර් ආනන්ද තිස්ස දල්ලි මහත්මයාගේ ආරාධනාවක් පිට. ඉතින් ඒ වගේ ඊට අමතරව ඇත්තෙන්ම ඔබ කිව්වා හරි මේ බර්නාඩ් සොයිසා වගේ මහත්පුරුන්ගේ තිබිච්ච බර්නාඩ් සොයිසා ගැන කියලා තියෙනවා. මට මේ ඊ පෙරද උදේ මානසිංහ පෙන්නවා වගතුග සීරුවල් කියලා තියෙනවා. මානසිංහ මහත්මයා බර්නාඩ් සොයිසා මහත්මයා ගැන ඉතාම ශ්‍රේෂ්ඨ චරිතයක් කියන එක බුද්ධිමත් චරිතයක්. ඉතින් එයාගේ බුද්ධිය ඒ වගේම ඔහුගේ තිබෙන මේ කියන්නේ වාග් චාතුර්ය මේ හැම දෙයක්ම අපේ අනුගම අපිට ආශ්‍රාදයක් ලැබුණා. මේ මෛරි දන්නවද මේ ගුවන්විදුලිය දැන් අලුත්ම කතාව තමයි SLBC එකේ එහෙම වෙනවා. ගුවන්විදුලිය එහෙම වෙනවා. ඒ තමයි සුනිසර් ලියලා ඉතින් ගීතයක් දුන්නාම ওই ගීතේ ඉතින් ෆයිල් එකක් ඇතුලේ තියෙන්නත් පුළුවන්. පොතක් ළඟ තියෙන්න පුළුවන්. නාලක වගේ සංගීතඥයෙකුගේ ෆයිල් එකේ තියෙන්නත් පුළුවන්. කොහොම කොහොම හරි ඉතින් සුනිසර්ව කතා කරලා අහන්නෙත් නැහනේ ළමයෝ අර ගීතේ කරාද කරා නම් මට ඉතින් ඒකේ කතුරු භාගයක් එහෙම ලැබෙන්න එපා. ඒව මොනවත් අහන්නේ නැහනේ. කොහොම හරි දැන් එහෙම අවස්ථාවක් මේ මතුවෙනවා හදිස්සියෙන්. ඇත්තට මෙහෙම ගීත රචනාවක් දුන්නාම ගීත රචනාව කියන්නේ ගීතය බවට පරිවර්තනය වුණාද කියලා ඔබතුමා අහන්නේ නැද්ද? නෑ හුඟක් දුරට මම එහෙම ගීත රචනා එහෙම හුඟක් අහලත් නැහැ. සමහර විට මට ඉතින් මම ලියුවේ බොහෝ දුරට ඉල්ලුමක් ඇතුව මම ආයාසෙන් ලියන්න ගියෙත් නෑ. මම පස්සේ දිව්වෙත් නෑ කාගේවත් සින්දු අරගෙන. ඉතින් මම හිතනවා ඉතින් මට ඒක ගානක් හොඳ ගීතයක් හොඳ ගායකයෙකුට දුන්නාම කාලය ගෙව යමෙන් ඒ ගායනා කරපුවම ලොකු සතුටක් වෙනවා. නාලක මේ 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 මං කියන කතාව ගැන මතකයක් තියෙනවද? මේ මේ ගීතය ඔබට මතක ඇති මම නම කියන්නම්කෝ. හන්තාන මහකන්ද. මට ගීතේ මතක නෑ. දැන් මේ සතියකට කලින් ක්‍රිෂාන්ත අපේ අපේ නිෂ්පාදක ලලිත් වික්‍රමරත්න කිව්වා දැන් මේ වැඩසටහනට ශිල්පීන් ගෙන්නද්දී සමහර අපේ ප්‍රධාන ශිල්පීන්ට සහභාගී වෙන්න අවස්ථා නැති හින්දා තවත් විවිධ ශිල්පීන් සහභාගී කරන්න ඕනේ හින්දා ගීත ටික නියෝජනය වෙන්න ඕනේ හින්දා පස්සේ මේ කිව්වා මෙහෙම කරියස් ක්‍රිෂාන්ත මම කතා කරලා කිව්වා ක්‍රිෂාන්ත මේ වැඩේට මේ එන ශිල්පීන් එක්ක මේ සුනිස මහත්මයාගේ එකට එන්න ගීතයක් ගායනා කරනවා. ඉතින් නාලක මම මොකද්ද කියන්නේ මම කිව්වා ඉතින් වයින්න අමෘති මහත්තයා ගීතයක් හරි කියමු කියලා. ඊට පස්සේ කියලා ඉතින් මොකද සුනිල් සරත් පෙර මහත්තයා ලියපු ගීත නැද්ද කියලා ඇහුවා. තිබ්බ තිබ්බ මේ පොඩක් බලන්න කියලා මට WhatsApp එකට එව්වා. ඒ වෙල මම විනාඩි 12ක් විතර ඇතුළත මම ආපහු එයාට WhatsApp එකට ආපහු ලියලා සොර ටික මෙලඩි හදලා මියුසික් හදලා ඉවරලා දැම්මා. සින්දු හැදුවා කියලා. ඔහොම තමයි වුනේ. මම කිව්වා අර ගුවන්විදුලියේ එහෙම වෙනෝ. ඔව් ඒ ගීතේ ඊට පස්සේ ක්‍රිෂාන්ත දැන් පටිගත කිරීමකුත් කළා හදිසියෙම. ඒ කියන්නේ අලුත්ම ගීතය. එහෙම හදපු ගීතය.
දැන් එහෙම දේවල් කරන්න නාලකලා වගේ අය තමයි. හ්ම්. එහෙම ටික දෙනා ඉන්නේ. ඉතින් දැන් ඒ ගීතේ පටිගත කළා නම් අපි අහනවද පොඩ්ඩක් ගායනා කරනවද මොකද්ද කරන්නේ? නෑ අපි සජීවීව මේ ආපු විදිහ පොඩ්ඩක් ගයලා ඉවරලා පටිගත කරපු එකත් අපි දැන් ඔබ කියනවද ක්‍රිෂාන්ත ඉන්නවද? ක්‍රිෂාන්ත ඉන්නවා. ආ ක්‍රිෂාන්ත එන්නකෝ එහෙනම්. ක්‍රිෂාන්ත ඉන්නවා. මොකද මේ ගැන හරියටම අපි ගැන අපි ළඟත් තොරතුරක් තිබුණ නෑ මේ මට මේ ආපු එකක්. චනික නිර්මාණයක් මේ වැඩසටහන සඳහාම සඳහායි මේ අද තමයි මේ ගීතේ මම හිතන්නේ මේ විශාන්ත කියයි විස්තරේ හොඳයි විශාන්ත ගැන කියලා කතා කරලා කියන්න. ඔව් ඇත්තටම සුබ සන්ධ්‍යාවක් සුනිල් සර් දීර්ඝායු වේවා ඔබට. මට සුනිල් සර් එක්ක ලොකු ඉතිහාසයක් තියෙනවා. අවුරුදු 40කට විතර ඉස්සෙල්ලා රජරට සේවයේදී මට ඔහු ලියපු තමා ගීතයක් ගන්න ලැබෙනවා කජුපූලන් රතට ඉදලා කියන ගීතේ. ඉතින් ඊට පස්සේ සුනිල් සර් මට හම්බුනේම නැහැ. මම අනුරාධපුරේ. නමුත් මම 1997 විතර කොළඹ ආවට පස්සේ මට සුනිල් සර් දැන් දෙක තුනකදී හම්බෙනවා. ඊට පස්සේ මම පුද්ගලික නාලිකාවක විවිධ ශිල්පීන්ගේ ගීත ගායන අවස්ථාවක මම සර්ගේ ගීතයක් ගැයුවා. සර් එවකට හිටියේ ඕස්ට්‍රේලියාව. මට සුමාන 4කට 5කට පස්සේ කෝල් එකක් දෙනවා එහි ඉඳලා. උදේ මම සුනිල් සර් පෙර මහත්මයා මේ මං ආසයි ඔයාලට ගීතයක් ලියන්න. මං ලියලා දෙන්නම් කියලා කිව්වා. ඉතින් දැන් අපේ ප්‍රවීණයෝ ජේෂ්ඨයෝ ටිකක් ගීත ලියනවා අඩුයිනේ. දැන් කුලෑයියාගෙන් එහෙම ගීතයක් ඉල්ලපම් කියන්නේ මොන ගීතද මල්ලි දැන් දොස්තර කෙනෙකුට ලියන වැරැ උඹලට නම් ලියන්න බෑ කියලා. එහෙමනේ කියන්නේ. ඉතින් මේ සුනිල් සර් මට තිබුණු මොකක් හෝ ආදරයකට ගීත දෙකක් මට ලියලා දුන්නා. ඉතින් ඕක මයගාව තිබුණා මම මියුසික් කරගෙන ගයන්න ඕනි කියලා. ඉතින් මේ රටේ තියෙන ප්‍රශ්නත් එක්ක ඉතින් ඕක පහුවෙමින් තිබුණා. ගුවන්විදුලි කියන්නේ මේ වසන්තයි අවස්ථාව හැමෝටම දෙන තැනනේ. ඉතින් නාලකයා මට කතා කළකෝ ගීතයක් කියමු නේද කියලා. ඒ මගේ සහෝදරයන් ඉතින් කියන්න බෑ කියලා. දෙන්නම එහෙන් ආපු රජරටින් ආපු අය. ඉතින් මේ ඊට පස්සේ මම අහව සුනිසගේ වචන ටිකක් නැද්ද කියලා. මම කිව්වා දීපු එකක් තියෙනවා අයියේ කරන්න බැරුණා කිව්වම මං හරියට 12:14ට WhatsApp එකට දැම්මා. විනාඩි 14කින් මට මගේ තියෙන WhatsApp එකේ සම්පූර්ණ නොටේෂන් එක ලියලා වැඩේ හරි මම ට්‍රැක් එක ගහලා දෙන්නම් ඇවිල්ලා කියන්න කිව්වා. ඉතින් මේ මං කියන්නේ එහෙම තමයි මේ විශ්වකර්ම මිනිස්සයා. ඒ වගේම මම සුනිසයටත් ගෞරවයෙන් ස්තුතිවන්ත වෙනවා ඒ අවස්ථාව මට උදව් කරාට. මොකද මං ආදරෙන් ඒ ගීතය හොඳයි. ඒ මතකය බොහොම සුන්දර. ඒ මතකය තවත් ගීත තුරුල් කරගෙන අපි කියමු ගීතය. තවත් ගීතයක් මම ලියලා දුන්නා. ඒකත් වචන මුල්පද ටික මම හිතනවා ඒක ජනප්‍රිය වෙයි කියලා. හොඳයි. සුනිල් සරත් පෙරසූරින්ට මෙන්න ක්‍රිෂාන්ත ඒ සංගත තැටිය පින්නමන. අද දුන්න තවත් හොඳ තෑග්ගක් ගෙදර ගිහිල්ලා අහන්න පුළුවන්. හොඳයි අපි අපේ ඩිජිටල් තිරයට යොමු වෙනවා.
ඔන්නෝ විදිහට තමයි නැවුම් ගීතයක් අලුත්ම අලුත් ගීතයක් හඳුන්වා දුන්නේ රටට ජාතික ගුවන්විදුලිය සහ ස්වාධීන රූපවාහිනිය එකතු වෙලා දැන් මයුරි බලන්ද සුනිස බොහොම සංයමයෙන් උපේක්ෂාවෙන් ගීත ලියනවා වගේම ඒ කාලේ පොඩි මේ පොඩි දඟකාර වැඩක් කළා තියෙනවා මේ බලන්නකෝ පෙරදිනයකම පෙම් කළ යුවතිය ගීතේ තියෙනවා නුරාව වෙනුවට ඉඳුනිල් දෙන අයන දයාව වැහෙනවා හරිම විනයගරුකයි හරිම සංයමයයි එතකොට එතුමම ලියනවා සිනානගන්නේ ලැසි ලැසි ගමනින් නෙන්නේ බොදුවා නේද ලිව්වේ උමරි කරන්නේ ඇඳවට කැරකී යන්නේ විදුලිය වැන්නේ කෙඳිරිලි හඬට දුවන්නේ බලහල්ලකු ඈ බෙහෙත් දෙවන්නේ ගිලනුන් සනහලන්නේ
මං අහන්නේ කවුද මේ ඇඳ වැටේ දුවපු කෙනා? දැන් මට නම් එහෙම මම පෙම් කෙරුවේ නැහැ කිසිම. ඔය කියන්නේ හෙදියක් හෙදියක් ගන්න කියන්නේ. හෙදියකට නම් පෙම් කෙරුවේ නැහැ. කෙසේ වෙතත් මං හිතනවා ඕක අධ්‍යන්තරන් සිංහ ශූරීන් මට හඳ රසවත් කතාවක් කියලා. මොකක්ද කියන්නේ? ඔහුට මේ හෘද රෝගයක් පිළිබඳ සත්කමක් කරන්න යද්දී හෙදියන් දෙදෙනෙක් අරන් යනවලු. අර මේක තිරේටන් ස්ටඩි මේකට අර කාට් එකේ ඔව් මේ සල්ලාගාරයට අරන් යනකොට කිව්වලු මේ අනේසේ මෙයාව අපි ගොඩ ගන්න එපා අපි ගැන සින්දුවක් ලිව එක්කනන්නේ නෑමකම් මං හිටියා මට මගේ වගේ හිටියලු ඉතින් මොනවා කරන්න මරර මරර මන්ට අජන්ත කියන කතාවද කොහරි දැන් අජන්ත මේ ගොඩ සින්දුවෙන් බේරුණ හાર્ට් ඔපරේෂන් එකක් කරගෙන ඉතින් කොහොමරි මේකද මේ එතෝෂෙන් මල් ලිව්වේ අර තියෙනවනේ මේ අපේ පැරණි ජනකීයක් තියෙනවනේ සොකරිය එන්නේ මේ ගීතය සොකරිය එන්නේ සබේට නේද අන්න හරි අන්න හරි ඕක මං විමල්සනාග මහාචාර්යතුමායි මායි දෙන්න එක්ක කතා වෙලා ලිව්වා දෙකක් අය දවස විමල්සනාග චෝරිනුත් එනවා මා හම්බෙන්න ගාල්මෝදරට හෝටලයට අපි ඉතින් කතා කරගෙන ගමන් තමයි එකක් ලිව්වා යා දෙකක් ලිව්වා මම මේක ලිව්වා මේක මේ හෙදියක් ගැන කියන කතාවක් නමුත් මං හෙදියකට පෙම් කෙරුවේ නැහැ හොඳයි මේ මං අහන්නේ පෙම් කල කෙනා ගැනද ලිව්වේ නැත්නම් වෙන කෙනෙක් ගැන ලිව්වද කියලා ඒක මං අහන්නේ නැතුව අපි ශ්‍රාවකීන්ට ප්‍රේක්ෂකීන්ට බාර දෙනවා පෙර දිනයක මා පෙම් කළ යුවතිය අද අපේ වැඩසටහනේ නව සංගීත සංයෝජනයේ සහ අධ්‍යක්ෂණය කරන නාලක අංජන කුමාරට නාලක ඔබ තමයි මේ ගීතය ගායනා කරන්න ඕනේ වසන්ත ස්තුතියි හැමදාම වගේ වසන්ත මේ පණ්ඩිත අමරදේවයන්ගේ ගීතයක් මම ගයනවා නම් එතුමාට ගුරු ගෞරව උපහාර ඒ සියලු දේ පුදලා තමයි ගයන්නේ මොකද එතුමාට සම වෙන්න කෙනෙක් මේ අමරදේව ගීතවල ගායනයේදී මම දැකලත් නැහැ හැම වෙලත් නැහැ නමුත් අපි එතුමා ගායනා කරපු නිර්මාණය අපිට හැකි පමණින් හැබලීම තව කෙනෙකුට විඳින්න ගයනවා ඇරෙන්න ආර්ථික ප්‍රතිලාභ සඳහාවත් මම එහෙම ගයන්නේ නැහැ මට පුළුවන් විදිහට ගයනවා අද අමරදේවයන්ගේ එක පුතා රංජන අවරදේ ඇවිල්ලා ඉන්නවා ඔහු ගීත ගයයි මේ නමුත් මේ ගීතේ මේ මා පොඩි කාලේ ඉඳලා ආස කරපු ගීතයක් මට හැකි පමණින් මම වසන්ත ගායනා කරනවා හැබැයි මම අඩුපාඩු අකුරට හිත මුකුත් හිතන්න එපා පණ්ඩිත මම ඉස්සලා කිව්වා වගේ එතුමා අභිභායන් කිසි කෙනෙක් නැහැ එතුමාගේ පසුපස යන අය තමයි අපි සංගීත ශිස්ත්‍රයේ එතුමාට ගරු කරලා ගයනවා දිනක මා පෙම් කළොති සිය පුතු නලවලා මගේම ගියත් නලවිලි ස්වරයෙන් ඇතින් මතු වෙනවා පෙර දිනයක මාතම් කළයුවති සියපුතු නලවනවා මගේම ගීයක් නලවිලි ස්වරයෙන් ඇතින් මතු වෙනවා වෙනුවට හිඳු දෙනුවල දාව රැකෙනවා නුරාව වෙනුවට හිඳු දෙනුවල දයාව රැකෙනවා සිනාසුනින් අවිහිංසක ඇය කුලෙත්
බැලුම් එළුවා ඊට සඳුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා ඊට සඳුට නොකියා හොර රහසේ කාලය වියකෙනවා නිත් අදහන්නට Bevile suru siru kemin meki yanwa Eda wage tawmat pat hatur නාමල් පූතිනවා එලා වගේ තවමත් වැට අත්දර නාමල් පූතිනවා නොකා නොබීදු වින්ද අතීත යලි මට සිහි පෙර දිනයක මා පෙම් කළ යුවතිය සියපුතු නලවනවා මගේම ගීයක් නලවිලි ස්වරයෙන් ඈතින් මතු නාලකට සහය දුන්න ඔහුගේ වාද්‍ය බෘන්දය සහෘදයෙන්ටත් අත්පල සම්ප්‍රසාදයක්. දැන් ඔතෙන්ට හොඳයි නේද රංජන එන එක? මේ රංජන එන්න කලින් අංජන රංජන දෙන්න කොන්සර්ට් එකක් කරයි දන්නෙත් නැහැ. නාලක අංජන රංජන අංජන රංජන. ඊළඟට කියන්නේ මයුරි මේ සුනේස නෝන ගැන ලියපු ගීතය කියලාමයි මට හිතෙන්නේ. කන්දෙන් ලන්දෙන් මටත් එහෙම හිතෙනවා. ඒ යුවතිය ගැන තමයි. ඔව් ඔව්. ඇත්තෙන්ම මේ ගීතය මා ලියුවේ බිරිඳගේ මං මගේ බිරිඳ අමුක්කන ප්‍රදේශයේ කඳුකර ගම්මානයක ඒ කඳුකර ගම්මානයේ කඳු පාවුලක තිබුණු ගලාගෙන ගියා ඔයක්. ඒ ඔයට යන තරුණ කාලයේදී ගිය ගමන් ලතාවක් තිබුණා. අර තරුණ ගමන් ලතාව ඒකේ තිබෙන ගමන් රීතියට රිද්මයට අනුකූල මල්ලිවේ සම්ප්‍රද මහත්මයාත් ඒක මම හිතනවා ආශ්වාදේ කළා. ඒකෙන් හොඳ පන්නර ඔවගේ ගීතයක් තමයි අර නාගසලඹ වැයන පදට කියන ගීතයත් මේ භාෂාවෙන්ම මම මතු කරලා දුන්නා. ඒ තියෙන ඒ දඟකාරකම ඒ රිද්ම රීතිය තුළ මතු කෙරුවා. කොයි කාලෙද ගීතේ ලිව්වේ? 70 ගණන් වල ලිව්වේ. ඒ කියන්නේ රඹුකන යන කාලේ. හොඳයි රංජන එන්නකෝ අපේ සෞර්ධ්‍ය අපි ආරාධනා කරනවා රංජන අමරදේවට. බැස දිවෙන්නේ මාතම් බොවිටියා රස දන්නේ නින්දේ දුටු සිහිනය එලිවන්නේ සැන්ද කුමරිය කඳට බසින්නේ
උදුර ඇකපත සොමි පුල්ලා සරසදක් සේසිත බැනිලොල්ලා නුරාපසක් තේහද එලිදල්ලා පුරාපදුල්මි සතුට ගිනැල්ලා ලන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ මාතම් බෝවිටියා රස ගන්නේ නින්දේ තුටු සිහිනය එලිවන්නේ සැන්දෑ කුමරිය ගඟට පසින්නේ නවම් මහේ මගේ පැලට වඩින්නේ උවම් මොටද ඉන් දුක් දුරුවන්නේ දැත සුරල්ලි රබන් වයන්නේ කීත සවන්මි පඳු පිරෙන්නේ කන්දෙන් ලන්දෙන් බැස දිව එන්නේ මාදම් බෝවිතියා රස දන්නේ නින්දේ තුටු සිහිනය එලිවන්නේ සැන්දෑ කුමරිය ගඟට බසින්නේ පරිකල්පනය ටිකක් තව තව පුළුල් කරන ගීතයකට ඒ තමයි සෙමින් මැකීයයි යශෝදරාවත මං හිතනවා මේ ඔබතුමා ලියපු ගීතවලින් ඒ වගේම මහාචාර්ය සංගීත නිපුණ සනත්නන්සිරිතුමා සංගීතවත්කට ගැයූ ගීතවලින් අති විශිෂ්ටතම ගීතයක් මේ යශෝදරා ගීතය හොඳයි අපි අහමු මේ ගීතය අපේ ඔබතුමාගේ ඉතාමත්ම සමීප මිත්‍ර මහාචාර්ය සංගීත නිපුණ සනත් නන්සිරිතුමාවත් සිහිපත් කරමින් දුමින්ද ගුණවර්ධනට අපි ආරාධනා කරනවා යශෝදරා ගීතය ගායනට යශෝදරා නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යසෝදරා යසෝදරා එයින් මිදෙන මං පෙත සොයනා සඟ ඔබෙන් ලැබින නිබඳවම සියලු වෙර සමාධියෙන් සිත ඇත දිවෙන විට පමානුයි යලි ඇවිදින් මේ දෙස සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නැගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යසෝදරා
ඉන් මිදෙන මං පෙත සොයනා සඳ ඔබෙන් ලැබින නිබඳව මොසියලු එර දයාසිතින් එක බැල්මක් දී නැත කෙමෙන් මෙකීයයි යසුදරාවත සිතේ නෙගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට සිතේ නෙගුණු කලකිරීම කුමරිය ඔබ පමණයි දැන සිටියේ පෙර සිට යසෝදරා මම අහනවා මයිරි සුනිල් සරප්පේර මහත්තයාගෙන් ඔබ නොලියු ඔබ වඩාත් ප්‍රිය කරන ගීත දෙකක් මතක් කළොත් ඔබතුමා ලියුවේ නැහැ වෙන අයගේ ගීත රචනා ඒක නම් ඉතින් මේ මම සුනිල්ගෙන් ආවා ලියාගෙන මම මට හිතුණා මේ නෑ මේ මතක් කරන්න ඕනේ කියලා ගීත කීපයක් තිබුණා ඔව් මට ඇත්තෙන්ම මේ වැඩියෙන්ම මම මෙසෙන්දි මා තෝරගන්නවා ඉරහඳ පායන ලෝකේ ආලෝකයේ අතරේ ශ්‍රී චන්ද්‍රත්න මානසිංහ මේ ගීතයට මම කැමති එකක් ඒකේ දාර්ශනික කවිතාව තියෙනවා අර ඉරාණ කවියන්ගේ වගේ මේකේ දර්ශනයක් තියෙනවා දාර්ශනික කවිතාව මෙහෙම ගැබ් වෙලා තියෙනවා එකක් සමබරතාව ගැනයි මෙහිදී සාකච්ඡා කරන්නේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථක වෙන්නේ සමබරතාවය නිසා ඉරහඳ පායන ලෝකේ ඔව් ඒකේ තියෙන සමබරතාවයෙන් ඒකේ තියෙන කුකුලේ ළමදේ සමබර උසුලන ගැමිලිය යන ගමනේ මුදුබඳ නැලවෙනසේ කඳුවැටි ගංගා සාගරයකසේ පොළවට සමබර වේ මේ ජීවන කතරේ සැප දුක සමබර වේ සමබරතාව ගැන මේකෙන් කියන්නේ ඉරහඳ පායන ලෝකේ ආලෝකය අතරේ සැප දුක සමබරේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබරේ කුකුලේ ළමදේ සමබර උහුලන කුකුලේ ළමදේ සමබර උහුලන ගැමිණිය යන ගමනේ මුදුබඳ නැලවෙනසේ කඳුවැටි ගංගා සාගර එකසේ කඳුවැටි ගංගා සාගර එකසේ පොළොවට සමබර වේ මේ ජීවන කතරේ මේ ජීවන කතරේ සැප දුක සමබර මේ අද මේ සුනිසාරප්පේර මහත්මයාගේ මේ සංගීත කටයුත්තට මට ඇත්තම කියන්න ඕනේ මගේ මේ මට මම මෙතන මම හිතනවා සියලු ශිල්පීන් රසයක් වින්දා කියලා හොඳ සාමාන්‍ය කනට අමිරි නොවන ඒකට උදව් කළේ ගීයක වියමන කියන්නේ ඒකයි ගීයක ගීය පද රචනය වගේම සංගීතයේ ගායනය සංගීත සංයෝජනය
ඔය සියලු දේ පටිගත කිරීම ඔය සියලු දේ ඇතුළේ ගීයක වියවන ඇතුළේ තියෙන දෙයක්. ඒක හැමෝම දන්නෝ. ඒක දැනගතත් යුතුයි. ඒකේ මේ ඊළඟ ප්‍රධාන පිළේ කට්ටියක් තමයි මේ සංගීත ශිල්පීන් වාදි ශිල්පීන් ඕන් තුල සංගීත අධ්‍යක්ෂකරුත් ඉන්නවා. ඒ නිර්මාණ තීරුම් ගැනීම සංගීත මෙහෙවන කෙනාව අවබෝධ කරගෙන ඒ අයට මිහිරම වාදනය කිරීමට දෙන දායකත්වයට තමයි මේ ප්‍රසංගයේ සංගීත පැත්ත රසවත් වෙන්නේ. සහ ඒ සියලු ශිල්පීන්ට සාධාරණයක් වෙන සංගීත අධ්‍යක්ෂවරයාට ගී පද රචකයාට ගායන ශිල්පියාට පුළුවන් තරම් 80ක් 90ක්වත් අපි සහදරනවා ගීයක වියමන තුලින් අපි ඒක ප්‍රකාශ කළ යුතුයි. ඒ නිසා මම මේ සියලු දෙනාට දක්ෂ අති දක්ෂ ශිල්පීන් ඉන්නේ ගෞරව ප්‍රණාම කරනවා මේ වැඩි සාර්ථක කරන්න දෙන්නා. බොහොම ස්තුතියි. එහෙමනම් මේ සමාප්ති ගීතයට යන්න කලින් මමයි මයුරි අපි දෙන්නම එකතු වෙලා අහනවා සුනිල් සර් මේ දවස්වල සුව දුක්කේම කොහොමද? ඔය සැප දුක සමබර වේ කියන එක තමයි කියන්න දෙන්නේ. ඉතින් සමහර විට අපි ඔය කාලේ කියවනවා ඉතින් කියවනවා ඒ වගේම ඔබට ඉන්නේ දියණියන් තිදෙනෙක් නේද? දියණියන් හතර දෙනෙක්. හතර දෙනෙක්. හතර දෙනෙක් එක්ක. ඉතින් මේ ළඟදී ලැබිච්ච අර ඔබ කියුවේ අර ඈපාදොල බංගරාව කියන එක මේ අපේ දුවල රට ඉන්න දුවලත් ඇවිල්ලා අපි ගියා වින්දනයක් ලබන්න මේ මේ මොහෙද මේ සිරිපා අඩවියේ තියෙන ගමකට. ඉතින් එහෙ ලැබපු කවි පෙළක් තමයි ඒකෙන් ලැබු වින්දනයක් වෙ තියෙන්නේ. ඉතින් මේ දවස්වල ටිකක් කවි ටිකක් ලියවන වැඩි. ආ නේද ඩොක්ටර් ඇත්ත කිව්වේ අපේ මුතුන් මිත්‍රයා. ඒ විතරම රුවන් එකනායක ෂූරින්ට පෙන්නා. ඉතින් එතුමා මගේ බේරෙන්න බෑ මේක පොතකට කරන්න කියලා කවි ටික වෙනවා. ඉතින් ඒකයි ඔබ ඔය කියුවේ එයාගව තියාගෙන ඉඳලා. ඔබට මහිර ළඟදී හම්බ වෙන්නේ නැති. හම්බුණා. හොඳයි. අපේ ඉතින් අර අජන්ත කිව්වදේ මම කිව්වේ නෑ. හොඳයි එහෙමනම් සමාප්ති ගීතය ඔබ මා සමග අතිනත ගන්නා දවස මේ මහකන්ද කොහෙද ඇත්තටම මේවා අහන්න නැතුව යන්න හිතෙන්නේ නැහැ ගෙදර මහකන්ද ඇවිදින් වසන්ත මට නිතරම මාගේ චින්තනය හා වින්දනය කෙරේ බලපාපු මහකන්ද තමයි ඔය අපේ බිරිඳගේ ගෙවල් අද්දර පේනවා අලගල්ල මහකන්ද රඹුක්කනට යනකොටම පේන්නේ දයන්නේ අලගල්ල මහකන්ද ඔය අලගල්ල මහකන්ද තමයි වින්දනය කෙරේ ප්‍රබල ලෙස බලපෑවේ නමුත් ඔය ගීතේ ලියද්දී මට බලපෑවා ආසන්න කන්දක් තිබුණා මිහින්තලා කඳු පර්වතයට උදේ උදෑසන හිරු රස පතිත වෙලා තිබෙච්ච දර්ශනයකුත් ඒ ඔය ගීතේ ලියද්දී ඔය ගීතේ එසන ගීතයක් හැටියට සඳහන් කරන්නේ අමරදේව මහත්තයයි මායි රජරට සීමේට ගිය වෙලාවේදී අවකාශ ලැබෙච්ච කෑම පැයේදී සුදර්පන් සිල් මහත්මයායි නිව්ටන් ගුණසේකර මහත්මයායි එහි හිටපු ආරාධනා කරුවා එසන ගීතයක් ලියමු කියලා. ඒකෙදි ලිව ගීත තමයි ප්‍රදේශයට අදාළව විදේ උපමා රූපක තියෙන උතන අමෘතේ මහත්ය වෙලම එසන ගීත අපි නම් කරුවා එසන ගීතය කියලා. එසන කියන වචනේ එතනින් ආවේ බොහෝතරට. ඒකෙදි කියුනේ ඔය පාළුව ලොහ බඳින කිරලා හඬාවට ඒ කියන තැන ඒ ප්‍රදේශයේ තියෙන රජ රට එහෙම නැත්නම් වැව්බෙන්දි රාජ්‍ය තියෙන අද්දකී එතන ගියම රුකිව රහස හද උතුරා වාන්දමයි කියන තැනත් ඒ වගේ ඒ ප්‍රදේශයේ තියෙන අද්දකීමක් විශේෂම ඔබ දන්නවා ඇති වාන්දමනෝ කියන්නේ වැවක් බැරිම තැන තමයි තියෙන්නේ. ඔකිව රහස වාන්දමනෝ කියන්නේ බැරිම තැන අපි ප්‍රේමය ප්‍රකාශ කරන්න සමහර අවස්ථාවල ඒ වගේ වාන්දමීමක් යනයි ඔය කියවෙන්නේ. ඉතින් ඒ ගීතය ඒ තැන් දෙලිව අජරට සේවයේදී මම හිතනවා නාලකලා තින්නයි සේ වේලා අජරටින් තමයි අනිවාර්යෙන්ම මම එදින මේ අවස්ථාව එක වටිනවා. අපේ පණ්ඩිත අමරදේවයන් මම රේඩියෝ අහලා දැක්කේ රේඩියෝ එකේ කටහඬින් මං හිතුවේ විශාල දේහධාරයක් තියෙන පුද්ගලයෙක් කියලා. එදා තමයි ඇවිල්ලා රජරසේවිට පැමිණාම ඔය මේ තිලක සුද්ධාරණ සිල්වා නිව්ටන් ගුණරත්න ඔය වගේ ගොඩක් අපි ජීවිතේ හිටියා ගුණසේකර නිවුස් එකේ. එතකොට ඔබතුමා ආවා අමරදිවයන් ආවා වලිනේක උත්තර සර්පිනාවුත් මහනේ දාගෙන ආවේ අපහම අන්තිමට ඒ ගීතේ පටිගත කරා රජරසේව වසන්ත මේ දල වශයෙන් පටිගත කරලා සබිනාව ගහලා කුමාරෙප්පාවල තබ්ලා වාදනය කරලා සබිනාව අපේ ශිල්පීක් වාදනය කරලා එහෙම කළා. ඔය උපමා සමග එතකොට පොඩි සරල ඉන්ටර්ලුඩයක් හදලා ඒ අවස්ථාවේ මම හිටපු කෙනෙක් මේ ගීත ගැන වරින් වර හැමතැනම කතා වෙද්දී මට ඒක මතක් වෙනවා. මොකද මම දැන් ඒ එහෙ ඉඳලා ඇවිල්ලා ඒක මතක් වෙනවා. ඉතින් මම දන්නවා ඒ අවස්ථාව එතනින් පස්සේ තමයි පණ්ඩිත අමරදේවන් මම පළවෙනි ඇඳිරි මඳුර ගත්තේ. ඊට පස්සේ
DD Gurusena Vadhil Pet Stutivanta Vinda Tuma Tamai Matagani Mulidi, Aparativan Mandula Dunidi Gamani, Vatinagama, the Mia Stout, Matlugu, Gaurbek. Balana Mitrumitrini Idausal Adri Gotra Sundar the Gil Habei Adame Abitum Nidas Tatra Shredi Hambena Pimata Hoyanda and a Pimati Kataho. Pembatia hoyanne yana pembatata hamu wanne kanatta handiya bambala pitiya galu modara seaport eka waraya nagaraya nelum kuluna kotuwa station eka strike dumri strike watama apita hamu wenne eda kochchara sundara de sundara matake suwandata ida thaba apita samuganna avasarai aradhana karanawa Prashanta Eranda. Samaga Athenata Ganna Davasa Me Maha Kanda Beluva Hinda Gama Sirasa Obama Ataravena Nuvaraka Gya Vigasa Mahakanda Beluva Purahim Madisa Lupu bandina irala hana vetei Noki urasa ad uturava andamai Matakai suad tav matma sitat deni Obama samaga atinata ganna davasa me maha kanda beluva hinda gama sirasa Obama ataravena nuvaraka giya vigasa Me maha kanda beluva urahin madesa